විවිධ ප්‍රදේශවල ඇති අතරදම නිවාස ගොඩනැගිලි සහ වෙනත් ස්ථාන ඔයා දැකලා ඇති. ඒවා සමග බැඳුණු සමහර අද්භූත කතා වගේම දුක වගේම සතුට රැඳුන සිදුවීම්ද තියෙනවා. පහුගිය කාලේ පුරාවටම පැවති සිවිල් යුද්ධයෙන් පීඩා වෙන උතුරු සහ නැගෙන පළාත්වල ඇති එවැනි අතරදම නිවෙස් පාසල් සහ වෙනත් ගොඩනැගිලි දකින ඕනෑම කෙනෙකුට ඇතිවන්නේ කම්පාවක්. ඒ ආකාරයෙන් ලෝකයේ බොහෝ රටවල ඇති දැනට නටබුන් බඩපත්‍ර ඇති එවැනි ප්‍රසිද්ධ ගොඩනැගිලි කීපයක් ගැන තමයි මම අද මේ වීඩියෝකින් කියන්න යන්නේ. ප්‍රිපියාට් යුක්‍රේනිය. ඒ කාලේ සොවියට් සමූහාණ්ඩුව යටතේ පැවති වර්තමාන යුක්‍රේනියේ චර්නොබිල් හි පීඩි න්‍යෂ්ටික බලාගාරයක් තුළ ගබඩා කර තිබූ රසායන ද්‍රව්‍යයක් දියවීම නිසා විශාල පිපිරීමක් 1986 අප්‍රේල් 26 වෙනිදා සිදු වෙනවා. ඒ සමගම එහි ගබඩා කර තිබූ වික්‍රමශීලී ද්‍රව්‍ය මුසුව වාතයේ මේ බලාගාරයේ සේවය කළ විද්‍යාඥයන් සහ කම්කරුවන් ජීවත් වූ නගරයක් වන ප්‍රිපියාට් දෙසට හමායන්ට වුණා. එදින ජීවත් වූ 50,000කට ආසන්න පුද්ගලයන් සංඛ්‍යාවක් මුදා ගැනීම සඳහා විශේෂ මෙහෙමක් සිදු කර අතර ඒ සඳහා පැය 36ක කාලයක් ගත වුණා. මේ ව්‍යසනය නිසා ජීවිතහානි විශාල ප්‍රමාණයක් සිදු නොවුණත් නගරයේ ජීවත් වුණු අය වික්‍රමශීලී ද්‍රව්‍ය නිරාවරණය හේතුවෙන් දීර්ඝකාලීනව රෝගවලට ගොදුරුන බව සඳහන් වෙනවා. එම සිදුවීම පස්සේ රුසියානු බලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රිපියාට් නගරය සීල් කරනවා. එතැන් පටන් මේ දක්වා ඒ අතර තමයි ඇති නගරයක් වන අතර ඊට තිබූ සොකෝබෝගී ගුණනගල් ක්‍රීඩා සංකීර්ණ සහ එලිමාන් උද්‍යාන ආදී සියල් මේ වනවිට විනාශ වෙලා තියෙනවා. නගරයේ පිහිටි අබලන් විග්ගිය තැපල් කාර්යාල තුළ ලිපි 100 ගණක් තාම බලා ගන්න පුළුවන්. මේ නගරයේ ඇති විකිරණ මට්ටම තරමක් දුරට පහළ බැස ඇති බැවින් ගවේෂකයන් සහ එහි පදිංචි වී සිටි පුද්ගලයන්ට කෙටි වේලාවකට සඳහා ඊට ඇතුළු වීමට අවසර දැන් ලැබෙනවා. කොහොම නමුත් ප්‍රිපියාට් ජීවත් වීම සුදු තත්ත්වයට පත් වීමට තවත් සියවස් ගණනාවක් ගත වෙන තමා විද්‍යාඥයන් පවසලා තියෙන්නේ. ඔරඩෝර්ස් ග්ලේන් ප්‍රංශය. දෙවැනි ලෝක යුද්ධය අතරතුර 1944 ජූනි 10 වෙනිදා මේ ජීවත් වූ ජනතාව බොහෝ පිරිසක් සමුළු ඝාතනයට ලක් වෙනවා. ප්‍රංශයට එරෙහිව නැගා ප්‍රතිරෝධයට ඔවුන් සහාය දක්වන බවට පැතුණු මතයක් හේතුවෙන් හමුදා සිබුලින් පැමිණ මේ ජීවත් වූ පුද්ගලයන් 642ක් ඝාතනය කර ඔවුන්ගේ නිවස්වල ගින් තබනවා. පිරි පුද්ගලයන් ධාන්‍ය ගබඩාවලට ගෙන ගොස් ඒවයි අඹුරු යන්ත්‍ර යොදාගෙන ඝාතනය කළ අතර කාන්තාවන් සහ කුඩා ළමයින් දේවස්ථානයක සිරකර පුපුරන දව යොදාගෙන ඝාතනය කරලා තියෙනවා. මේ ප්‍රහාර නිසා මැරුණාසේ රඟපෑ ගම්මැසියන් කීප දෙනෙක් පමණක් ජීවිත බේරාගත් බව තමයි කියවෙන්නේ. මේ යුද්ධයෙන් පස්සේ ඔරඩෝර් සර් ග්ලේන් නගරය ඒ ආසන්න වෙනත් ප්‍රදේශයක ස්ථාපිත කිරීමට ප්‍රංශ බලධාරීන් කටයුතු කරනවා. කොහොම නමුත් සමුල් ඝාතන ලකු ගම්මැසියන් සීමෙන් පිරිස විනාශ වී ගිය නිවෙස සහිත ගම්මාන ඒ විදිහටම සුරක්ෂිතව තබන්නේ යකර ප්‍රංශ ජනාධිපති චාර්ල්ස් ඩී ගෝල් නියම කළා. පිලිසියගේ ගොඩනැගිලි මලකටකෑ වාහන සහ මහාන මැෂින ඇතුළු බොහෝ දෑ අද වන විටත් මෙහි දැක් ගන්න පුළුවන්. හෂිමා දූපත ජපානයේ. හෂිමා දූපත වර්තමානය වෙන විට ගරා වැටෙන පාළු ගොඩනැගිලිවලින් පිරුණු එකක් වුණත් දශක කීපයකට ඉස්සෙල්ලා එය ජපානයේ වඩාත් ජනාකීර්ණ ස්ථානයක් වෙලා තිබ්බා. නාගසාකි වලට මදක් ඔබ්බෙන් වූ මේ කුඩා දූපත ගල් අඟුරු ආකාරවල සේවය කර පුද්ගලයන් පන්ජීවීමත් සමග 1887 අවුරුද්දින්දම්ම ජනාවාසනයකරණය වුණා. පසුව මිත්සුබිෂි සමාගම මිලදීගත් මෙහි අට්ටු ගොඩනැගිලි කීපයක් ඉදි වුණා. ඒ වන විට මේ ජනගහනය ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබුණා. දෙවන ලෝක යුද්ධ සමයේ දහස් ගණන් කොරියානු සහ චීන යුදසේකරුවන් මෙම දූපතේ ගල් අඟුරු කැණීමල නිරත වීමත් සමග මේ ජනගහනය තව තවත් ඉහළ යන්නට වුණා. 1950 දශක වෙන විට අක්‍ර 16ක් තරම් කුඩා දූපතක් වූ මෙහි 5200කට වඩා වැඩි පිරිසක් ජීවත් වෙලා තියෙනවා. කොහොම නමුත් 1974 දී ගල් අඟුරු කැණීම අත්හැරීමත් සමග මේ ජන ශූන්‍ය දූපතක් බවට පත් වෙලා තියෙනවා. අවුරුදු 40ක් පුරාවට අතර දැමීම නිසා මේ නිවාස සංකීර්ණ සහ අනෙකුත් ගොඩනැගිලි සියල්ල මේ වන විට ගරා වැටලා තියෙනවා. හෂිමා දූපතේ ජීවත් වූ පුද්ගලයන් භාවිත කළ රූපණ්‍යන්ත වැනි විවිධ දෑ තාමත් යම ගොඩනැගිලි තුළ දකින්න පුළුවන්. කාලයක් තිස්සේ ඇතුළෙම තහනම් කර තිබුණත් 2009 දී මේ දූපත සංචාරකයන් සඳහා විවෘත කිරීමට ජපාන රජය තීරණය කරන මෑත කාලෙම හෂිමා දූපත මූලික කරගත් චිත්‍රපට කීපයක් පවා රූගත කරලා තියෙනවා. වරෝෂා වෙරළ තීරය සයිප්‍රස්. 1970 දශකයේ වන විට සයිප්‍රසියේ වරෝෂා වෙරළ තීරයේ සුපිරි ධනවතුන් විනෝදාත්වාදයට නිතර ආගිය තැන්වලින් එකක් වුණා. සංචාරකයන් බහුලව ගැසුණු මේ ප්‍රදේශය සුපිරි පන්තියේ හෝටල් සහ ආපන ශාලා වැනි ස්ථාන රසක්ද පිහිටා තිබ්බා. මේ වෙරළ තීරයේ ධනවතුන් අතර කෙතරම් ජනප්‍රිය වූවද කියනවනම් එලිසබෙත් ටේලර් සහ බ්‍රිජිට් බ්‍රාඩ් වැනි ප්‍රසිද්ධ පුද්ගලයන් පවා මෙහි පිහිටි හෝටල්වල නවාතන්න අරගෙන තියෙනවා. කොහොම නමුත් 1974 අවුරුද්දේ අගෝස්තු මාසයේදී තුර්කිය සයිප්‍රසය ආක්‍රමණය කළ වෙලාවේදී වරෝෂා වෙරළ තීරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වූ පුද්ගලයන් 15,000කට ආසන්න පිරිසක් සිය ජීවනෝපායන් අතහැර වෙනත් ප්‍රදේශවලට පලා ගියා. ඉතින් මේ යුදමේ තත්ත්වය අවසන් වූ පස්සේ ඔවුන් නැවත පැමිණෙතයි බොහෝ දෙනා උපකල්පනය කළ නමුත් පැවිදි දේශපාලන වාතාවරණ නිසා ඔවුන් නැවත එහි පැමිණලා නැහැ. එදා ඉඳන්ම අතර තමයි ඇති මේ ප්‍රදේශයේ පිහිටි හෝටල් සහ අනෙකුත් ස්ථානවල මේ වන විට වල් බිහි වෙලා තියෙනවා. විවිධ කණ්ඩායම් මේවා ඇති වූ වටිනා දෑ මංකොලකා තියෙනවා. මෙහි තිබූ කඩසප්පවල අලෙවි කිරීම තබා තිබූ ඇඳුම් සහ වෙනත් බහන තවමත් ඒ ආයුර්ම තිබෙන බැවින් මේ එක්තරා යුගික ජීවන රටාවක් පිළිවෙල කරන වටාම මතක සටහනක් බව බොහෝ දෙනෙකුගේ අදහසයි. මෑත කාලේ මේ වෙරළ තීරයේ ඇතුළු අතර තමයි ඇති ප්‍රදේශයේ යලි විවෘත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වලා තියෙනවා. නමුත් ඉංජිනේරුවන් පවසන එහෙදි අබලන් වූ ගොඩනැගිලි නැවත වාසියට සුදුසු පරිදි නවීකරණය කිරීමට අවශ්‍ය ඩොලර් බිලියන 12ක්වත් වැය වෙනවා කියලා. ෆෝඩ්ලන්ඩියා බ්‍රසීලයේ ඇමරිකානු මෝටර නිෂ්පාදකයෙකු වුණු හෙන්රි ෆෝඩ්ට ඔහුගේ කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන වාහනවල
ටයර් සඳහා අවශ්‍ය රබර් පහසුවෙන් සොයා ගැනීමට අත්‍යවශ්‍ය වෙනවා. ඒ අනුව 1927 දී බ්‍රසීලයේ ටපාජෝස් ගඟදිගේ පිහිටි වනාන්තර ආශ්‍රිතව රබර් වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. ඊට පස්සේ කාලිනව ෆෝර්ඩ්ලැන්ඩියා නමින් ප්‍රසිද්ධ වෙනවා. රබර් වගාවට අමතරව ඔහු මේ ප්‍රදේශයේ පිහිනුම් තටාක ගෝල් පිටියක් සහ සුවිශාල නිවාඩු නිකේතන කිහිපයක්ද ඉදි කරනවා. ඔහු නවත් ඔහුගේ සියලු බලාපොරොත්තු බිඳමින් මෙහි වගා කළ රබර් දීර්ඝ රෝගයකට ගොදුරීම නිසා විනාශ වෙනවා. ඊට අමතරව මේ වගාවන්හි සේවය කළ බ්‍රසීල කම්කරුවන් සහ ඇමරිකානු කළමනාකරුවන් අතර නිරන්තරයෙන් ගැටුම් ඇති වෙලා තියෙනවා. එවැනි කෝලාහලයක් අතරතුර ෆෝර්ඩ්ලැන්ඩියාහි සේවකයන් මේ ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි ඇතුළු විවිධ දෑ විනාශ කර නගරේ ගාල් කර තිබූ ට්‍රක් රථ ගඟට තල්ලු කරලා තියෙනවා. ඒ වනිට ෆෝර්ඩ් මේ ව්‍යාපෘති සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 20ක් පමණ වැය කරලා තිබෙනවා. කිසි දිනක නැරඹීමට නොපැමිණි ඔහු 1945 දී ඉතා සුළු මුදලකට බ්‍රසීල් රජයට ෆෝර්ඩ්ලැන්ඩියා අලෙවි කරනවා. මේ වනිට එහි කොටසක් එක්තරා විශ්වවිද්‍යාලයකට අයත් වෙනවා. ඒ බ්‍රසීලට පැමිණෙන බොහෝ සංචාරකයන් අතර ප්‍රසිද්ධ ගමනාන්තයක්.